ලංකා ක්‍රිකට් කණ්ඩායම බංගලාදේශ කණ්ඩායමත් අතර පළවෙනි එක්දින තරගයේ ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට අමතක නොවන මතකයක් වෙයි. අමුතු ඉරියව්වකින් අමුතු කොණ්ඩා මොස්තරකින් ක්‍රිකට් ලෝකයේ වසඟ කරගත්ත සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංගගේ අවසාන එක්දින තරගයේ තමයි ශ්‍රී ලංකා බංගලාදේශ පළවෙනි එක්දින තරගය. මේ තරගයේ මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යවද්දී ප්‍රතිවාදී බංගලාදේශ කණ්ඩායමේ පන්දුවේ මේ පුහුණු කරු විදිහට තරගයේ නරඹන චම්පක රාමනායක මාලිංගගේ ක්‍රිකට් ජීවිතය වෙනස් කළ අපූර්ව චරිතයක්. මාලිංග ජාත්‍යන්තර පිටියට අරගෙන එන මූලිකුණු චම්පක පසුගිය දවසක බංගලාදේශ වෙබ් අඩවියක් වන BD ක්‍රික් ටයිම් එක මේ සුපිරි ක්‍රීඩකයා ගැන අදහස් දක්වලා තිබුණා. මම මුලින්ම මාලිංග දකින්නේ අවුරුදු 11 තරුණ ක්‍රීඩකයෙක් විදිහට ඉද්දී ඇත්තටම ඔහුගේ පන්දුවේම දැක්කම මට හරි ආසාවක් වෙනසක් දැනුණා. මොකද ඒ විදිහේ ආවේණික ඉරියව්වක් මම ඊට කලින් දැකලා තිබුණේ නැහැ. ඒ විදිහට දැකපු මාලිංග ගැන ලොකු අවධානයකින් හිටපු චම්පක මේ තරුණ ක්‍රීඩකයාගේ ඉරියව්ව වෙනස් නොකර ජාත්‍යන්තර පිටියට අරගෙන ආපු එකම ලොකු සේවයක්. මාලිංග පන්දු යවනවා දැකපු දවසේ ඉඳන් එයාගේ විශේෂත්වයක් දැක්පු නිසා මම එයා ගැන අවධානයෙන් හිටියේ. කොහොමුණත් මාලිංගගේ මේ ඉරියව්ව වෙනස් කරන්නේ නැතුව එයා ඉස්සරහට ගන්න ඕනේ කියන තැන තමයි මම හිටියේ. මේ තරුණ ක්‍රීඩකයා මම තමයි ගාල්ල ක්‍රීඩා සමාජයට එකතු කරගන්නේ. පළවෙනි තරගයට මාලිංග ක්‍රීඩා කරවන්න මම විවේක අරගෙන මාලිංගට අවස්ථාවක් දෙනවා. තරගයේ තිබුණේ CCC කණ්ඩායමක. එදා මාලිංග කඩලු 8ක් දවාගෙන අපේ කණ්ඩායම පහසු ජයග්‍රහණයකට අරගෙන ගියා. 2001 අවුරුද්දේ මම ජාතික වේගපන්දු පුහුණුකරු බවට පත් වුණා. මම ඒ වෙලාවේ මාලිංග ජාතික වේගපන්දු අකැඩමියට බඳවා ගත්තා. එදා ඉඳන් 2004 වෙනකන් ජාතික කණ්ඩායමට එනකම් මාලිංග ගැන මම ලොකු විශ්වාසයකින් බලාගෙන හිටියා. චම්පක් කියන්නේ මාලිංග කියන ක්‍රීඩකයා ගොඩක් බුද්ධිමත් ක්‍රීඩකයෙක් කියලා. ඇත්තටම මාලිංග අවුරුදු 16 ඉඳන් දන්නා කෙනෙක් විදිහට මම එයාගේ දකින්න ලොකුම වටිනාකමක් තමයි බුද්ධිමත්කම. ඒ වගේම තරුණ කාලේ ප්‍රතිකරුවන්ට කිසිම බයක් නැතුව සෙල්ලම් කරපු ක්‍රීඩකයෙක් තමයි මාලිංග. චම්පක මේ සාකච්ඡාව අවසන් කරලා තිබුණේ මාලිංගගේ අනාගතයට සුබ පතලා. මාලිංග තරඟ පාලනය කරන විදිය තුළ අපිටත් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. පීඩනයක් තියෙන වෙලාවේ පන්දු යවන්න මාලිංග තරම් හොඳ පන්දු යවන්නෙක් නැහැ කියලා මම හිතන්නේ. හැම වෙලාවෙම කණ්ඩායමේ සාර්ථකත්වය ගැන හිතපු මාලිංගගේ ක්‍රිකට් ජීවිතයෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් ආඩම්බරයි මාලිංග ගැන. ඔහුගේ අනාගත සැලසුම් සාර්ථක වෙන්න කියන එක තමයි මගේ ප්‍රාර්ථනය. මෑණි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.